ශ්‍රී ලංකා නැගින කණ්ඩායම සහ බංගලාදේශ නැගින කණ්ඩායම අතර රංගෙලි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වුණු අවසන් එක් දින තරගයෙන් කඩුලු පහක විශිෂ්ට ජයක් ලබා ගන්න ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. ඒ අනුව තරඟ තුනකින් සමන්විත මේ තරඟාවලිය 2-1 විදිහට ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකා නැගින කණ්ඩායම සමත් වුණා. තරඟාවලියේ මුල් තරඟ දෙකෙන් කණ්ඩායම් දෙකම එක තරඟයකින් ජයග්‍රහණය කරලා හිටපු නිසා මේ තරඟයේ කණ්ඩායම් දෙකටම ඉතාම තීරණාත්මක තරඟයක් වුණා. ඒ වගේ අවස්ථාවක අවසන් තරඟයේ කාසිය වාසිය ජයග්‍රහණය කරපු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අහන් වික්‍රමසිංහ මුලින් පන්දුවෙම තෝරගත්තා. ඒ තීරණයට උපරිම සාධාරණයක් කරපු ශ්‍රී ලංකා නැගින පන්දුවවන්න පන්දුවර 47කදී ලකුණු 223කට සියලුම බංගලාදේශ පිතිකරුවෝ ක්‍රීඩාගාරයට හරවා යවන්න කටයුතු කළා. බංගලාදේශ නැගින කණ්ඩායම වෙනුවෙන් සැලකිතු මට්ටමේ ඉනිමක් ක්‍රීඩා කළේ ශදාත් හොසේන් විතරයි. ශදාත් ලකුණු 79ක් ලබා ගන්න සමත් වුණා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා නැගින කණ්ඩායම වෙනුවෙන් දඟ පන්දු යවන ක්‍රීඩක අෂේන් ඩැනියෙල් ලකුණු 25කට කඩුලු 3ක් බිඳ හෙළුවා. ඒ වගේම චමිදු වික්‍රමසිංහ ලකුණු 35කට කඩුලු 3ක් ලබා ගනිද්දී නිපුන් ප්‍රේමරත්න සහ විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 2 බැගින් ලබාගෙන බංගලාදේශ ඉනිමේ බල බින්දා. ලකුණු 224ක ඉලක්කයක් හඹා යන්න පිටියට පිවිසුණු ශ්‍රී ලංකා නැගින ක්‍රීඩකයෝ 32 පන්දු වාරයේදී කඩුලු 5ක් පමණක් බිඳ වැටිලා මේ ඉලක්කය ළඟා කරගත්තා. එතනදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කර ප්‍රහාරාත්මක පිතිකරු පවන් රත්නායක පන්දු 56කදී ලකුණු 85ක් ලබා ගත්තා. පවන්ගේ මේ ඉනිමට 4 පහර 11ක් සහ 6 පහර 2ක් ඇතුළත් වුණා. පවන් මේ විශිෂ්ට ඉනිම ක්‍රීඩා කරන අතරේ ඔහුගේ පියා මිය ගිහින් කියන පුවත දැනගන්න ලැබුණත් පවන් රත්නායක ඒ සියල්ල හිතින් අමතක කරලා මේ විශිෂ්ට ඉනිම අවසන් කරන්න කටයුතු කළා. ඔහුට අනගි සහයක් ලබා දුණු නවෝත් පරණවිතාන ලකුණු 47ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා නැගින කණ්ඩායම ආසියානු නැගින කණ්ඩායම් අතර ශූරතාවලියේ පරාජයෙන් පස්සේ මේ ලැබපු තරඟාවලි ජයග්‍රහණය විශිෂ්ට එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේ තරඟාවලියේ වැඩිම ලකුණු ලාභිය වුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අහන් වික්‍රමසිංහ. ඔහු තරඟ තුනකදී ලකුණු 175ක් ලබා ගන්න සමත් වුණා. ඒ වගේම ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලබාගත් අෂේන් ඩැනියෙල් කඩුලු 7ක් තරඟ තුනේදී ලබා ගත්තා. කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන සිව්දින ටෙස්ට් තරඟාවලිය ලබන 25වෙනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා. පිටියේ මේ වගේම නැවුම් සහ වැදගත් තොරතුරු දැනගන්න ස්පෝර්ට්ස් ඉත් හිමාශි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.